අයිබන් හැම කෙනෙක්ටම අයිබන් දනෂ්කොයාට ඉතින් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම. ඒ වගේම අද දවස ජයග්‍රහී දවසක් හැම දෙයම හරියන්න කියලාත් අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරලා තමයි විඳනේ උදෑසන අපේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ. දනුෂ්ක මේ දවස්වල නම් ඉන්න බෑ, පුදුම රසණයක්. ඔව් ඇත්තටම මේ කාලගුණ ගැන කතා කරොත් එහෙම ගොඩක් වෙලාවට මේ උදෑසන කාලය වෙන්න පුළුවන්, ඔබට ටිකක් දැනෙන දාහය වෙන්න පුළුවන්, මේ යද්දි තියෙන උණුසුම වෙන්න පුළුවන්. කොළඹ නගරේ ඉන්නවා නම් එහෙම දවල්ට එහෙම එළියට බහින්නවත් බැරුව ඇති සමහරවිට. ඉතින් මේ පරිසරයේ තියෙන වෙනස්කම් ගැන අපි කතා කරනවා වගේම සමහරවිට යම් අනපේක්ෂිත අපේම යම් යම් ක්‍රියාකාරකම් හින්දා අපිට සිදුවන විපත් ගැනත් මේ දවස්වල දැඩි ලෙස කතාබහ වෙනවා ඒෂා. ඉතින් ජ්‍යොතිෂ විද්‍යාව පැත්තෙන් ඉතින් ඇත්තටම මේ දේවල් ගැන යම් කිසි විග්‍රහයකුත් අපිට ලබා ගන්න පුළුවන්ද දන්නේ නැහැ. කොහොම නමුත් අපි අද විඳිනේ උදෑසන ඉසිවර නිමිත්ත විශේෂාංගය ආරම්භ කරන්නේ. අදත් ඉන්න අපේ සම්පත්දායකයා අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශකතුමන් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා මහත්මියත් එක්ක එකතු වෙලා අපිත් සූදානම් වෙලා ඉන්නවා තත්කාල හා නිමිති ශාස්ත්‍රය ඇසුරෙන් ඔබේ ප්‍රශ්න වලට ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නට. ඊට කලින් අපි සුබ උදෑසනක් ආයුබෝවන් කියලා අලුත් අවුරුද්දෙන් පස්සේ මුණ ගැහෙන්නේ අපි නේද? 2444555 අපේ දුරකථන අංකය. තත්කාල මේ නිමිති ශාස්ත්‍රයට අනුව ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් මේ දුරකථන අංකයෙන් කතා කරලා ඔබට නිශාන්ත පෙරම් මහතාගෙන් ඒ සඳහා යම් කිසි පිළිතුරක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මම අර කලින් සඳහන් කරපු කාරණේ ආයිෂා අපි පොඩ්ඩක් ඔබතුමාගෙන් කෙටියෙන් පැහැදිලි කරගන්න කැමතියි මේ දවස්වල තියෙන තත්ත්වය පිළිබඳව. ඔව් සාමාන්‍යයෙන් අපි අර බක්මහා උණුසුම කියලා දෙයක් කියනවා මේ ඉර මුදුන් වෙන කාල නිසා. ඊට වඩා මේ ධනුෂ්කා ආයේෂා මේ 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 පාරදී අප්‍රේල් මාසේ මුල් සතියෙම යුරේනස් කියලා තාපයට අධිපතිත්ව දරන ග්‍රහයත් මේෂ රාශියේ, මේෂ රාශිය කියන්නේ අඟහරුට අයිති රාශියට ඇවිල්ලා තිබ්බා. ඒ කාලෙදි තමයි අඟහරුත්තේ ඉඳලා තමයි වෘෂභ රාශියට ගියේ. ඊට පස්සේ දැන් රවිත් ඇවිල්ලා ඉන්නවා මෙතනට. ඒතර ග්‍රහලෝවේ පියා සූර්යයා. ඒතර සූර්යයයි තාපයට අධික ග්‍රහයයි මේ දෙන්නම එකම තැනකට වෙලා ඉන්නකොට එහි නිකුත් වෙන කිරණ ශක්තිය ඉතාමත් පීඩාකාරදරකාරී, කියන්නේ රස්නේ අධිකතිය අධිකයි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපිට මේ දැනෙන්නා වූ අවුරශ්මිය ඉතාමත් තදබල ලෙසින් දැනීමේ ඉඩකඩ විතර නෙමෙයි, ය පාරිසරික විපත් අපිට නන් දෙසින් අසන්න දකින්නට ලැබෙනවා. ඒ තත්වයන් පවා මේ ඉදිරියට සක්‍රිය වන ආකාර තමයි මෙවැනි පීඨීම් තුළ තියෙන්නේ. ඒ වගේම මේ රාහු සහ කේතුගේ තියෙන ගමනත් අපේ ග්‍රහලෝවේ පුරෝහිතයා බ්‍රහස්පති වක්‍ර වෙලා ඉඳීමත් මෙන්න මෙවැනි තත්ත්වයන් ගැන සලකලා බලද්දී ග්‍රහ රටාවත් මෙවැනි තත්ත්වයන් ඇති කරන්න යම් රුකුලක් දෙන ආකාර තමයි තියෙන්නේ ධනුෂ්ක. හොඳයි, අපි දැක්ක ඔබ අප්‍රේල් 13 වෙනිදා යම් කිසි ඉඟියකිනුත් ප්‍රකාශ කරා මේ යම් යම් විපත් ඇතිවීමේ හැකියාවක් තියෙනවා කියන සැලකිලිමත් වෙන්න කියන අපි ඒ අතර ඒ පිළිබඳ වැඩසටහන අතරතුරදී නැවතත් කතා කරමු. ආයෂා අපිට ඉන්නවද දුරකථනේ? දුරකථනේ අපිට කෙනෙක් සම්බන්ධ වෙනවා. පත්මිනී මුංහේනේ ඉඳලා තමයි දුරකථන අමතුම ලබා දෙන්නේ. ආයිබෝන් සුබ දසනක් ඔයාට. ආයිබෝන්. ඔව් පද්මිනී, අපිට ඔබ මුං හේන ප්‍රදේශයෙන් නේද? මං හරි නේද කිව්වා? හරි හරි හරි. මට කියන්න ඔබේ ගැටලුවක් ඉදිරිපත් කරන්න නිශාන්ත පෙර මහතාට. මට තියෙන්නේ මේ නිශාන්ත මහත්තයාට මේ මගේ මේ ගේ දොර දිනුව ගැන චුට්ටක් බලා ගන්නයි, මහත්තයා ගැන බලා ගන්නයි. එහෙමනම් උපන් දිනය සහ ලග්නය අපිට කියන්න. 1968 හත්වෙනි මාසෙ 21 උපන් ලග්නේ උච්චික මට මේ ලබා දුන්නේ ඔබතුමියගේ උපන්දිනයේද එහෙම නැත්නම් මහත්මයාගේ උපන්දිනයේද? මගේ උපන්දිනේ, පත්මිනිගේ උපන්දිනේ. හොඳයි, මට දැනගන්න පුළුවන්ද 10ට අඩු ඉලක්කමක් කියන්න බලන්න? 8. මලක නමක්? රෝස. කුරුල්ලෙක්ගේ නමක්? මයිනා. ඔබතුමිට මුලින්ම දැනගන්න ඕන වෙන්නේ මොකක්ද? ගෙදර දිනුව ගැන මහත්තයා. ඔව්. මට දැනගන්න පුළුවන්ද දැන් සාමාන්‍යයෙන් මේ 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 ගැන කතා කරද්දී මේ ගෙදර ස්වාමි පුරුෂයා එහෙම නැත්නම් මව පියා කියන චරිත තුනම ඔබතුමියට රඟපාන වෙලා තියෙන මහත්මයා ඔබතුමියගේ නිවසේ එකට වාසය කරන්නේ නැද්ද? නෑ සර්. මෙතැන්දි මේ විශේෂයෙන්ම ඔබතුමියගේ නිවසදී හා දකිද්දි කේතුගේ බලපෑම තමයි හතරවෙන්නට තියෙන්නේ. කොහොම වුණත් මං හිතන්නේ ඔබතුමියට අපගේ බදාදා වාස්තු විද්‍යා වැඩසටහන ටිකක් නරඹන්න වේවි. ගෙදර වාස්තු විද්‍යාත්මක පැත්තේ යම් කිසි දුර්වලතාවයක් ඇති කරලා තිබෙන නිසා. ඒ නිසා විශේෂයෙන්ම ඊසාන සහ නිරිත කියන දිශාමන් දෙකේ පැහැදිලිභාවය ගැන ඔබතුමිය සැලකිලිමත් වෙන්න ඕන. ඊට පස්සේ ඔබතුමිය ඇහුවා විවාහය පිළිබඳව. මතනේ මේ මෙතැන්දි රෝස කියන පුෂ්පේ නම තමයි කිව්වේ. එතුමා එක්ක ඔබතුමාගේ නිවසින් බැහැරව රැකියාවක් කරනවද, එහෙම නැත්නම් විදේශගත වෙලා වගේ කාලයකට එන්නේ නැති ආකාරයද තියෙන්නේ?
ඉන්නේ. ඔව් විශේෂයෙන්ම විදේශගත වීම උනත් දැන් කොච්චර කාලෙකින්ද විදේශගත වෙලා ඉන්නවද? අවුරුදු 10ක් තිස්සේ. ඔව් අවුරුදු 10ක විදේශගත වීමක් වුණාට මේ පවුලේ උන්නතියට පවුලේ දියුණුවට යම් යම් ආර්ථිකමය වශයෙන් ලොකු බලපෑමක් තාම ඒක උදා වෙලා නැහැ නේද? නෑ සර් නෑ. ඔව් පුළුවන් නම් ඔබතුමියට හැකියාව තියෙනවා නම් පුර අටවක ලබන පොයේ දවසක උදෑසන 4:44ට ඔබගේ නිවසේ මධ්‍යලක්ෂයට ආසන්න ස්ථානයක කිරීතිරීමක් කරන්න. ඊට අමතරව පුළුවන්කමක් තියෙනවා නම් පවුලේ හැමෝගෙම වයස් වලට ගැලපෙන්න කහමල් අරගෙන මල් මාලාවක් අමුණලා මුලට නිල්මල් 7කුයි අගල නිල්මල් 7කුයි දාලා සෙනසුරාදා දවසක බෝධින් වහන්සේගේ නැගිනිර පැත්තේ අත්ත කෙළල බෝධි පූජාවක් තියලා මේ පවුලේ දිනුවට අනිවාර්යයෙන්ම ආයාචනා කරන්න සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් ආයේෂා. ගොඩක් ස්තුතියි පත්මිනිය අපිත් එක්ක එකතු වුණාට. ඉතින් ඔබටත් හැකියාවක් තියෙනවා 0112 444 555 කියන දුරකථන අංකයෙන් මැදිරිය අමතන්නට ඔබේ ගැටළු ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නට අපි මේ කාල වේලාව භාවිතා කරනවා. අපි ආයේෂා කෙටි විරාමයකට ගිහලා නැවතත් ඔබව හමු වෙන්නයි සූදානම් වෙන්නේ. විශේෂාංගයත් එක්ක අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් එකතු කරගන්නවා. අපි චුට්ටක් කතා කරමු රැකියාව ගැන නිශාන්ත මහත්මයා. දැන් රැකියාවත් එක්කනේ අපේ ජීවන තත්ත්වය තීරණය වෙන්නේ. එතකොට අපි රැකියාවෙන් බලාපොරොත්තු වෙන අපිට උගත්කමට, දැනුමට, ඒ වගේම තමයි රැකියා තෘප්තිය බලාපොරොත්තු වෙනවා, සමාජයේ හොඳ පිළිගැනීමක් දෙන රැකියාව බලාපොරොත්තු වෙනවා. දැන් හඳහන තුලේ ජන්ම පත්‍රය තුලින් කොහොමද විවරණයක් කරන්නේ මේ කෙනෙක්ගේ රැකියාව පිළිබඳව? ඔය ඇයිද දැන් රැකියාව කියන ගත්තන් පස්සේ අපි ආදායම් කියලා දෙයක් තියෙනවා, ලැබීම් කියලා දෙයක් තියෙනවා, රැකියාව කියලා දෙයක් තියෙනවා. එතකොට දැන් මෙතනදී සියලුම ලැබීම් පෙන්වුම් කරන කේන්දරය 11 වෙනි කොටුවේ. ඒ වගේම තමන්ගේ ධනය ගැන කතා කරන කේන්දරයක 2 වෙනි කොටුවේ. ඒ වගේම අපේ රැකියාව ගැන කතා කරන කර්මාස්ථානය කියලා අපි හඳුන්වන 10 වෙනි. එතකොට මේ දෙක 11 සහ 10 වෙනි කියන කොටු තුන අපිට ඉතාමත් වැදගත් මේ කේන්දරයක අපගේ ආදාය මාර්ග ගැන නිර්ණය කරන්න. එතකොට මේ රැකියා ස්ථානවලදී විශේෂයෙන්ම රැකියා ස්ථානයේ 10 වෙනි කොටුවට ධනංජය ධනුෂ්කගේ ධර්මපත්‍රය වුණත් ඒ කොටුවට අධිපතිත්වය දරන ග්‍රහයා කවුද? ඒතර ඒ ග්‍රහයා ඉන්නේ කාගේ නැකතකද? ඒතර එයා ඉන්නේ සතුරු ස්වභාවයකින්ද? එහෙම නැත්නම් එයා ඉන්නේ උච්ච බලයකින් යුතුවද? සමහර අවස්ථාවලදී 10 වෙනි කොටුව තුළ දැන් දික් බල ඉන්න ග්‍රහයෝ ඉන්නවා. අපි කියමු ආයේෂා ඔයාගේ ජන්මපත්‍රයේ රවි හරි අඟහරු හරි නම් 10 වෙනි කොටුවේ ඉන්නේ යා කේන්ද්‍රගත බලය දික් බලය කියන දෙකම තියෙනවා. ඉතින් විශේෂයෙන් ඔය අඟහරු එහෙම යම් කේන්ද්‍රයක බලගතු නම් ඔහු ඕ ඇය ආරක්ෂක අංශවල ඉංජිනේරු තාක්ෂණික අංශවල හිල තනතුරු තානාන්තර ලබන්න ගොඩක් පිටුවහලක් වෙනවා. හැබැයි අඟහරු බලවත් හැමෝම ආරක්ෂක අංශ ඉන්නවයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒතර මේ විශේෂයෙන් අපේ 10 වෙනි කොටුව ඉතාමත් බලගතු වෙනවා. ඒ වගේම අපේ සියලුම ලැබීම් පෙන්වුම් කරන ලබන 11 වෙනි රැකියාව තිබ්බට වඩා නැහැ. ආයේෂයි රැකියාව තුළින් තමන් ලබන තෘප්තිය. ඒ වගේම තමන් ඒකේ සරලන වැටුප සහ වැටුපක් ලැබුණාට වැඩක් නැහැ. ඒක ඉතිරියක් කරගන්න නැත්තම්. ඉතින් මෙන්න මේ සෑම දෙයක්ම මේ ජම්මියාගේ ජම්මපත්‍රයෙන් අපි බැලිය යුතුයි. නැත්තම් ගොඩාක් අපි කෙනෙක්ව පොහොසත් කියලා අපි හඳුන්වන්නේ ආයේෂා ලැබෙන ආදායමට නෙමෙයි. ඉතිරි කරගත්ත කෙනාට. ඒ කියන්නේ ඉතිරි කරගත්ත අනුව තමයි ඔහුගේ වටිනාකම ඔහු ගොඩනගා ගන්න. ඉතින් ඒ නිසා මේ පොහොසත් කියන අපේ ශක්තියින් තමයි ජව සම්පන්නයි කියන දේ බලන්න නම් ලැබීම් වගේම රඳවා ගැනීම ශක්තියත් බැලිය යුතුයි අනිවාර්යයෙන්ම. එහෙම වුණොත් තමයි අපිට එයාගේ ජීවිතයේ ආර්ථිකමය පැත්ත ඉතාම ශුභවායි දෙස තියෙනවා කියලා කියන්න පුළුවන් වෙනවා. හොඳයි නිශ්චිත මාත්මේ අපිට දුරකථනයෙන් හිතවතියක් සම්බන්ධ වෙනවා. කුරුණෑගල ප්‍රදේශයෙන් නිලුකා. නිලුකා අයබෝවන් සුබදසනක්. අයබෝවන්. ඔව් නිලුකා ඔබේ ප්‍රශ්නේ ඔබේ ගැටලුවත් ඉදිරිපත් කරන්නේ. අයබෝවන් සර්. ඔව් අයබෝවන් ඔබේ ප්‍රශ්නය අද යොමු කරන්නේ නිලුකා. සර් මට දැනගන්න ඕනේ මේ මහත්තයාගේ ලග්නය පිළිබඳව. එයා 1985 ජනවාරි 11 මගේ මහත්තයා උපන්දිනේ. උපන් ලග්නය 11 මේ මීන සර්. මීන සර්. ඔව් මොකද ඔබතුමියට දැනගත යුතු මූලික කරුණ වෙන්නේ? මට සර් දැනගන්න ඕනේ එයාගේ මේ මොහොතේ දැන් එයාගේ කොහොමද මේ ගෙවෙන්නේ කියලා දසාව. අපිට මෙන්න මෙහෙමයි මේ අවස්ථාවේදී ජම්මපත්‍රය පරීක්ෂා කිරීමේ හැකියාව නැහැ ධනුෂ්ක. මොකද ඒ සඳහා අවශ්‍ය මෙවලම් නැති නිසා අපිට අර මේ වෙලාවේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුවකට විසඳුමක් දීමේ හැකියාව. සර් යා මෙහෙමයි ස්ථාන මාරුවක් දීලා තියෙනවා මේ ආගේ රැකියා ස්ථානයේ. ඉතින් මේ එකපාරටම තමයි ඒක දීලා තියෙන්නේ. ඒ ගැන මට පොඩ්ඩක් දැනගන්න ඕනේ. ටිකක් කරදරයක් තියෙනවා. හොඳයි මට පොඩ්ඩක් 10ට අඩු ඉලක්කමක් කියන්න බලන්න. 6 මලක නමක් අරලිය.
කුරුල්ලෙක්ගේ නම? ඉන්ද්‍රවා. මට දැනගන්න පුළුවන්ද මේ වසර ජනවාරි විතර වගේ වෙනකොට එක්කෝ එතුමාගේම සහෝදර නිලධාරීන් සම්බන්ධව හෝ එහෙම නැත්නම් උසස් අය උසස් නිලධාරීන් සම්බන්ධව යම්කිසි මත ගැටුම්කාරී තත්වයක් යම්කිසි සතුරු කරදරයක් නිස්මතු වුණාද කියලා? ඔව් සර්. වන්නේ ඒක තමයි හේතුවක් කරලා දෙන ඔබතුමී 6 කියලා කිව්වේ 6 වෙනින් කියවෙන්නේ සතුරු කරදර සහ රෝග පීඩා. මෙන්න මෙවැනි තත්වයන් තුල සමහරලට මහත්මයාගේ අපි කියන්නේ තියෙන පෞරුෂය හීන කරවන්න ඔහු විසින් අස්ථාන චෝදනාවක් ඔහුට එල්ල කරවන්න යම් කිසි වෙච්චාකාරය තියෙන ඔබතුමිය බෞද්ධද? ඔව් සර්. ඔබතුමියට හැකියාවක් තියෙනවා නම් භික්ෂුන් වහන්සේ නමකට හිස තබන කොට්ටයක් පූජා කරන්න. ඊට අමතරව ඔබතුමියගේ ප්‍රදේශය කොහෙද කිව්වේ? කුරුණෑගල. කුරුණෑගල. ඒ වගේම ඔබතුමියට හැකියාවක් තියෙනවා නම් ගම්බාර දෙවියන්ට ගිහිල්ලා බාරයක් වෙන්න නැත්නම් ආයාචනයක් කරන්න. කුරුණෑගල. ඔව් කුරුණෑගල ප්‍රදේශ නම් ගම්බාර දෙවියන්ට බාරයක් වෙන්න ආයාචනයක් කරන මේ ස්ථාන මාරුව අසාධාරණ අයුක්ති සාගතයි කියලා ඔන්න ඔය වෙනුවෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. ඉතින් කෙසේ වුවත් මේ ස්ථාන මාරුව හදිසියෙම ඇති වෙච්ච එකකට වඩා මේ ජනවාරි මාසෙ ඉඳන්ම පවත්වාගෙන යනව ගැටලුවක තමයි මේ ප්‍රතිඵල භුක්ති විඳින්න තියෙන්නේ. ඒ සාන්නේ කටයුතු ගැන පොඩ්ඩක් සැලකිලිමත් දක්වන්න. හොඳයි මම හිතන්නේ ඔබට අවශ්‍ය කරන යම් පිළිතුරු ලැබෙන්නේ නැති ආයිෂත් කතා කරමින් හිටිය ඇතර මේ රැකියාව සම්බන්ධයෙන් අපිට ඒ දේ ගැනත් කතා කරන්න පුළුවන් ආයිෂා. ඔව් දැන් මේ කොටු 12න් ඇත්තටම මේ කෙනෙක්ගේ රැකියාව සම්බන්ධයෙන් තීරණය කරන්න පුළුවන් ද ජන්ම පත්‍රයේ කොටු 12ක් තුල? ඒක තමයි මේ ආයෙත් මේ සතුරු කරදර තියෙන කොටු. දැන් තමයි දැන් 6 වෙනි කොටු දැන් අපි තුමියකින් අපෙන් අහන්න ගිය වතන්නේ වෙනින් ගැටලුවක් ඇති මේ වෙලාවේ අපිට ඒ සම්පත් නැති නිසා තමයි මම හැව්වේ 10ට අඩු ඉලක්කමක් වෙනකොම 6 කියලා කිව්වා. ඒතර 6 වෙනින් කියවෙන්නේ සතුරු ස්ථාන පිළිබඳව. ඒ වගේම ආයෙෂා අපි ලෙඩ දුක් ගැන කතා කරන්නේ කේන්දරයක 6 වෙනි කොටුවකින්. ඒතර දැන් මේ නිමිත්ත හැටියට එයාගේ කෙලින්ම මුහිම පිටුනේ 6 කියන එක. ඒතර 6 වෙනින් කියවෙන්නේ සතුරු බාධාවක් නිසා තමයි මෙවැනි දෙයක් වීමේ ඉඩකඩ ඇති වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් දුරට රැකී ආරක්ෂාවලදී දැන් සමහර කෙනෙක්ගේ කේන්දරයක සෞම්‍ය ග්‍රහයන්ගේ තියෙන ප්‍රමාණය ඉතාමත් ඉහළ නම් ඔහුගේ අනුකම්පාශීලී බව වැඩි. අන් අය පමණට වඩා විශ්වාස කිරීමේ කියන ගුණාංගයේ වැඩි. ඒ වගේම තමන්ගේ කටයුතු වලට වඩා අන් අය වෙනුවෙන් උදව් උපකාර කරන පෙළඹෙන ප්‍රමාණයත් වැඩි. ඉතින් අද සමාජය තුළ ආයෙෂ දැකලා ඇති බොහෝ විට මේ උදව් උපකාර කරන කෙනාම තමයි රැකී ආරක්ෂාවලදී තමන්ට පළවෙනි පෙස්සම ගහන්න මේ වෙන්නේ. ඉතින් අන්න එවැනි තත්ත්වයන් අපිට කේන්ද්‍රයක සියුම් පරීක්ෂාවත් තුළ අවබෝධ කරගන්න පුළුවන්. ඊට අමතරව රාහුගේ වගේ දශාවන් අපි කිමු රාහු සුබතනක නැත්තම් එතර සෙනසුරුගේ රාෂ්ට්‍රක වෙනි තත්වයන් තුළ තමගේ ආදායම් මාර්ගවලට මේ ධනුෂ්ක බාධා කරදර ඉතාමත් බහුල කරනවා. එතකොට එවැනි තැන්වලදී අපි කියමු අපේ 10 වෙනි කොටුවේ අධිපති ධර්ණ කෙනා ටිකක් බල රහිතව ඉන්න වෙලාවක අර වගේ කීපයක එකතුවක් ආපු ගමන් එයාගේ සමාජලට මූලික තැන දෙන්නේ රැකියාවට. ඊට අමතරව තව පුංචි දේවලුත් වෙනවා. දැන් සඳු වගේ ග්‍රහයක් ලැබුවොත් දැන් විශේෂයෙන්ම සඳු කියන්නේ සිතුවිලි ධාරාවට අධිපතිත්ව දරන කෙනා. සඳු වගේ ග්‍රහයක් ලැබුවොත් සමහරවිට මේ වෙනදා තියෙන වටපිටාවම තමයි කාර්යාලය තියෙන්නේ. සමහරවිට උදේට මෝනින් කෙනෙක් එනවා නිකන් මූණ වගේ නොබල ගියත් මෙයා හිතන මොකක් හරි මෙතන ගැටලුවක්. මම කියන්නේ මනසට රැකියාව වටපිටාවේ තෘප්තිය පවා හීන කරනවා. ඒතර දවසින් දෙක දෙක ඕක එහෙම එකතු වෙලා ආයේෂා කාලයක් යද්දි මෙයාට මේ රැකියා ස්ථානයේ තෘප්තිය නැති වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ගැටලුත් මේ කේන්ද්‍රය තුලින් දක්නට පුළුවන්. ගම්බාර දෙවියන්ට පුදු පූජා පවත්වන්න කියලා. මොකද විශේෂයෙන්ම දැන් කුරුණෑගල ප්‍රදේශයේ දැන් විශේෂයෙන්ම මේ එතුමියලගේ ප්‍රදේශයේ අපි යුක්ති අයුක්තිය කියන දෙවිවරු ඉන්න ගොඩාක් ප්‍රාදේශීය දෙවිවරු. ඉතින් ওই කැබලාව තමයි මේ කුලියා පිටිය ওই කුරුණෑගල කිට්ටුව තියෙන්නේ. ඒතර එවැනි අවස්ථාවකදී අපිට අවලාදයක් නැත අපිට අපාඩුවක් සිද්ධ වෙච්ච අවස්ථාවක් අපිට අසාධාරණයක් වුණොත් අපි කෙලින්මන්නේ එවැනි දෙවි කෙනෙකුට තමයි මේ ආයාචනා කරන්න කණ්ඩලව කරන්න මගේ මේ නිවැරදි මට මෙන්න මේට සත්‍යයක් ඉටු කරලා දෙන්න කියලා. ඒ නිසා අපිට කරන්න පුළුවන් එවැනි පුංචි ප්‍රතිකර්මයක් විතරක් නිසා තමයි ආයිෂා එවැනි දෙයක් කිව්වේ. හොඳයි 2444555 ඔබටත් ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. නිමිති ශාස්ත්‍රය ඇසුරු කරගෙනයි අපි මේ ඔබේ ගැටළු වලට අද පිළිතුරු ලබා දීම සිද්ධ කරන්නේ. කෙටි විරාමයක් ලබාගෙන අපි නැවතත් ඔබ හමු වෙනවා. මුණ ගැහෙනකොට අපිත් එක්ක එකතු වෙලා ඉනෝ දුරකතරෙන් ජනක කුරුණෑගල ඉඳලා ජනක අයබෝන් වට ජනක අයබෝන් සුබදාසනක් ජනක. ඔව් ජනක ඔබට අපි ඇහෙනව නේද? හරි ජනක කුරුණෑගල ප්‍රදේශයෙන් ඉන්නේ. ඔබේ ප්‍රශ්න අද ඉදිරිපත් කරන්නේ සමා වෙන කෑගල්ල ප්‍රදේශයෙන් ඔබේ ගැටළුව අද ඉදිරිපත් කරන්නේ මාතේ. මට දැනගන්න ඕනේ මේ මගේ මේ දාස්ස වෙත් කරන්න කියන කඩේ තියෙන්නේ. දැන් මේ සාර්ථක වෙන්න තිය ස්වභාවයක් තියෙනවා. ඔබේ ව්‍යාපාර කටයුතු. ඔව්. හොඳයි. ඒකද පොඩ්ඩක් මේ දැනගන්න ඕනේ මේ පිළිබඳව.
හරි ඔබේ උපන් දිනය සහ උපන් ලග්නය කියන්න අපිට 1982 10 29 උපන් ලග්නය මකර ලග්නය මකර ලග්නය චන්ද මහත්මයා මට ඔබතුමා 10ට අඩු ඉලක්කමක් කියන්න බලන්න 7 මලක නම මලක නමක් 7 මල අරලිය අරලිය කුරුල්ලෙක්ගේ නමකුත් කියන්න මට ගිරව ඔබතුමා ව්‍යාපාරාදී කටයුත්තක්ද කරන්නේ? ඔව්. මෙතනදී මේ මම දැනගන්න පුළුවන්ද එක්කෝ ඔබතුමාට අනපේක්ෂිත වූ නීති කරදර බාධාවක් හරි එහෙම නැත්නම් තමන්ගේ පවුලේ කෙනෙක්ගේ අනපේක්ෂිත සෞඛ්‍ය පීඩාවක් වෙනුවෙන් පසුගිය ජනවාරි 26 න් පස්සේ වැඩිපුර කාලයක් එහෙම නැත්නම් වැඩිපුර මුදලක් වැය කරන්න සිද්ධ වුණාද? ඔව් මහත්මයා මේ දිගට මේ දවස අනපේක්ෂිත ප්‍රශ්න තමයි මේ ආවේ. ඔව් මට මෙතනදී ඒ තත්ත්වය ජනවාරි මාසේ 26 න් පස්සේ ටිකක් වැඩිද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද ඔබතුමාට? වැඩි වෙලා තියෙනවා. ඔව් මේ සෙනසුරුගේ ඒරාෂ්ටක තත්ත්වෙත් ඔබතුමාට යම්කිසි හේතුවක් වෙලා තියෙනවා මේ ලැබීම එක්ක නමුත් ඔබතුමාගේ තිබ්බ තත්කාලික නිමිත්තත් එක්ක ඔබතුමා එහෙම වටන්න පුළුවන් කෙනෙක් හැටියට මට පේන්නේ නැහැ. මෙන්න මේ යම්කිසි කලුවර වැටීමක් තමයි තියෙන්නේ. ඔබතුමා බෞද්ධද? බෞද්ධමයි. ඔව් ඔබතුමාට හැකියාවක් තියෙනවා නම් ඔබතුමාගේ දකුණු අතේ වියතේ උසට ගැළපෙන විදිහට පෙරහන් කඩකොටු 9ක් මාලා සෙනසුරාදා දවසක ළඟමැති විහාරස්ථානයකට පූජා කරන්න. ඒ වගේම ඉරිද දවසක ඔබතුමාට තියෙන සුදු වැලි සල්පයක් අරගෙන යන්න විහාරස්ථානයට ගෙනහිල්ලා හඳුන්කුරු දල්වපු වාජන තියෙනවානේ වාජනවල තියෙන අලු වැලි කෝටු කියන ඒවා Tamanට පුළුවන් විදිහට පිරිසිදු කරලා අයින් කරලා අලුතෙන් ගෙනියපු සුදු වැලි අතුරලා අලුතෙන් හඳුන්කුරු හතක් පත්තු කරලා ඔබතුමාගේ මේ කටයුතු වලට ආශිර්වාද ළඟා කරගන්න. ඒ වගේම ඔබතුමාට විශ්වාස කිරීම කොහොම වුණත් ටිකක් গুপ্ত දෝෂකාරී තත්වයක් තමයි මේ තුල තියෙන්නේ. පුළුවන් කමක් තිබුණා නම් ඔබතුමාගේ ප්‍රදේශයේ ශාන්ති කර්ම කෙනෙක් කරන කෙනෙක් ලවා දෙහි ටිකක් හරි කපා ගන්න අනිවාර්යයෙන්ම මෙතුමාගේ තියෙන බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන්. ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. නිශාන්ත මහත්මයා දැන් කිව්වනේ යව වටන්න බෑ කියලා. දැන් අපි මිනිස්සු විවිධ ආකාරයි නේද? සමහරක් අය කැමති නැහැ, සමහරක් අය රැකියාවෙන් හෝ සමහරක් අය දියුණු වෙනවට කැමති නැහැ. ඉරිෂයාකම් කරනවා. අපි අහලා තියෙන අනවින, කුඩිවින, බන්ධන, හූනියම් මේ දේවල් කරනවා කියලා. හැබැයි සමහරක් ලාවට අපි කියමනක් තියෙනවා අපිට හොඳ කාලයක් ලැබලා තිබ්බත් මේ කිසි දෙයකින් අපිව වටන්න බෑ. හැබැයි අපිට නරක ග්‍රහයක, නරක කාලයක් අපේ අපල තියෙනවා නම් අපිට කෙනෙක් මේ කරන දේවල් උනත් ටිකක් වැඩිපුර වදිනවා කියලා අපි කතා කරලා තියෙන එක නිවැරදි කරගන්න. ඔව් දැන් අපි කියමු ආයේෂ සාමාන්‍යයෙන් අපිට අපගේ ධම්මපත්‍රයත් එක්ක බැලුවොත් එහෙම අපගේ ලග්නාධිපතිගේ දශාවන්, ඒ වගේම අපිට යෝගකාරක ග්‍රහයාගේ දශාව, ඒ වගේම අපේ කොළොස්වැන්නට අධිපති ග්‍රහයාගේ. එහෙම සුබ ස්ථානවල සිටින අපේ මිතුරු ග්‍රහයන්ගේ තමන්ට උච්ච ග්‍රහයන්ගේ දශාවල් ලැබුවම අපිට මේ අවට පරිසරයේ බොහොම හොඳ සුබදායි ලෙස සකස් වෙනවා. එතකොට අර බම්බරෙත් වැල්ලේ කරකිනවා කියලා කියන්නේ එහෙම. හැබැයි ඒ එකම අපගේ උනන්දු, අපගේ කැපවීම, අපගේ අදිෂ්ඨානය මේ දේවලුත් යහපත් ලෙසින් තිබිය යුතුයි. වෙලා අපි කියමු දැන් ආයේෂාගේ වෙලාව සුබයි කියලා. ආයේෂා අධික වේගයකින් අපි කියමු වාහනයක් ධාවනය කරනවා නම් ඒ වෙලාව හොඳ බව මන්දන වැඩි ඇතක තියෙන එකක් නැති වෙයි. ඒතර හොඳ කෑලි එකතු කරන්න වෙන්නේ අපිට තනින් තන තමයි. මම කියන්නේ තමන්ගේ අරමුණු බලාපොරොත්තු වගේම තමන්ගේ ජයග්‍රහණය කරා යන යහපත් සිතුවිලි මානසිකත්වයත් එක්ක උත්සාහයත් එක්කම මේ රටාව හොඳනොත් අපිට ඊටම සාර්ථක වෙනවා. හැබැයි අපිට මේ රටාව අසාර්ථක වුණාම අපි සමහර අධික උත්සාහයන් දරනවා. සමහර ලබා ගන්න පුළුවන් වූ ප්‍රතිඵල ප්‍රමාණය තරමක අවම වෙන්න පුළුවන්. ඉතින් අර ඒ නිසා තමයි ඒසා අර අපිට ටිකක් නරක කාලයක් කියන අපි කරන සපල කියන්නේ වැඩ කටයුතු සාර්ථක වෙන කාලේ. ඒතර මේ සපල නොවන කාලවලට තමයි අපි අපල කියලා කියන්නේ. ඒ කියන්නේ කාර්යයන් 10ක් සපල කරන්න උත්සාහ කරද්දී දෙකයි සාර්ථක වෙන්නේ, සපල වෙන්නේ. ඉතුරු අටම අසාර්ථක වෙනවා. ඒක තමයි අපල කාලයට අපි සලකන්නේ. ඉතින් මෙන්න මෙතෙන්දී තමයි බොහෝ විට අපි කියන්නේ අපිට මේ විශ්වයේ සහයෝගය නැති නිසා තමයි අර අදෘශ්‍යමාන පැති වලින් තියෙන දුර්වලතා ඇස්වහකට වහ වුණත් දෝෂ බලපෑම ඇති කරන්නේ. ඉතින් හින්දා මම කියන්නේ තමන්ගේ පෞද්ගලිකව ජන්මපත්‍රයේ වසරකට වතාවක්වත් පොඩ්ඩක් පරීක්ෂා කරගත්තොත් මේ ගත කරන කාලේ අපි කිමු ආයේෂා අපි සාමාන්‍ය විදිහට යන්නේ. හැබැයි අපි දන්නේ අපිට මේ හොඳම කාලයක් ලැබලා තියෙන්නේ කියලා. එහෙම හොඳම කාලය ලැබලා තියෙනවා අපිට පුළුවන් තව ටිකක් අපේ වේගය ඇක්සලරේට් කරලා අපේ ජයග්‍රහණ අච්චර ගන්න. සමහරට අපි නිකන් අතෑරලා දාලා ඉන්නවා. සමහරට අපි නරක කාලයකන අපිව කවත කරමුකෝ. සමහරට මධ්‍යම ඵල ගන්න පුළුවන් නම් තව ටිකක් උත්සාහ කරොත් මේ ඉන්න තැනට වඩා උඩට එන්න පුළුවන්. මම කියන්නේ ජ්‍යොතිරි කියන්නේ ආලෝකය. ඒතකොට ජ්‍යොතිෂයෙන් අපි කරන්නේ අපේ ජීවිතයට ආලෝකයක් ළඟා කර ගැනීම මිසක් අපේ කරන කියන කටයුතු නවතා දමා සිටීම නෙමෙයි ආයේෂා.
හොඳයි දුරකථනයෙන් තවත් හිතවතියක් අපිට එක්ක සම්බන්ධ වෙනවා ගම්පහ ප්‍රදේශයෙන් ශිරෝමි ශිරෝමි ආයුබෝවන් සුබදාසනක් ආයුබෝවන් ඔව් ශිරෝමි අපිට ඔබේ උපන් දිනය සහ උපන් ලග්නය කියන්න 1970 හත්වෙනි මාසේ 3 වෙනිදා උපන් ලග්නය වෘශ්චික ලග්නය කියලා කියන්නේ ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන් මේ මගේ මහත්තයාගේ වෙලාව ඔව් මට 10ට අඩු ඉලක්කමක් කියන්න සම්බන්ධයෙන් දැනගන්නයි ඕන මට 10ට අඩු ඉලක්කමක් කියන්න 7 මලක නමක් අරලිය කුරුල්ලෙක්ගේ නමක් ඊරවා මහත්යාගේ ආදායම් මාර්ග එහෙම නැත්නම් රැකී රක්ෂා පිළිබඳ දැනගන්න ඔබතුමියට අවශ්‍යතාව තියෙන්නේ ඔව් ඔව් රැකියාව සම්බන්ධයෙන් විදේශගත වෙන්නත් බලාපොරොත්තු වෙන ඒ සම්බන්ධයෙන් හොඳයි මට මුලින්ම කතා කරොත් එහෙම දැම පසුගිය වසර 4ක කාලය ගත්තොත් එහෙම රැකියා දෙක තුනකට වඩා වැඩි ප්‍රමාණයක් කරාද මෙතුමා ඔව් එවෙන් කිසිම සාර්ථකත්වයක් අතුනේ නැද්ද? නැහැ කියලා. ඔව්. ඒ වගේම විදේශගත වීමක් පිළිබඳව ඔබතුමිය මගෙන් අහනවා මිහිට කලිනුත් යම් කිසි විදේශගත වීමක් වෙලා අසාර්ථක වන වත පැමිණිච්ච ආකාරයද තියෙන්නේ? දීපසරයක් ගිහිල්ලා ආවා ව්‍යාපාර කඩේට සඳහා ගිහිල්ලා හොඳයි. ඇවිල්ලා ගියා. ඔබතුමිය මට දැනගන්න පුළුවන්ද ඔබතුමිය බෞද්ධද? පුළුවන් කමක් තියෙනවා ඔබතුමියට දැන් මේ මාසේ අවසාන වෙන්නේ මැයි මාසේ උදා වෙනවා මැයි මාසේ පළවෙනි අඟහරුවාදාට ඔබතුමියගේ මහත්මයාගේ ගෙදර දුවා දරුවන් ඉන්නවා මේ සෑම දෙනාගේම වයස් වලට ගැලපෙන විදියට කිරිබත් කෑලි සකස් කරගෙන ශාන්ත අන්තෝනි මුනින්ද්‍රයාගේ දේව මෙහෙට සහභාගී වෙලා නිම වෙන අයට මෙන්න මේ කිරිබත් දන් දෙන්න පුළුවන්කම තියෙනවා නම් මෙන්න මේ එතුමා වෙනුවෙන් තියෙනව බාධා කරදර ටික අහෝසි කර ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. ඒ වගේම තමයි මහත්මයාගේ වම් අතේ හෝ වම් කකුලේ හිරි වැටෙන ගතියක් එහෙම තියෙනවද? ඔව් විශේෂයෙන්ම ස්නායු ආශ්‍රිත රෝග පීඩාවකුත් ලක් කරවන්න පුළුවන්. ඒ නිසා විදේශගත වීම බලාපොරොත්තු වෙනෝ නම් අනිවාර්යයෙන්ම මම කියන ජන්මපත්‍රය පරීක්ෂා කරලා බැලීම වැදගත් වෙනවා. කෙසේ වුවත් අර මාසේ පළවෙනි අඟහරුවාදාට ශාන්ත අන්තෝනි මුනින්ද්‍රයාගේ දේව මෙහෙට සහභාගී වෙන උදවියට මම කිව්වා කාට කිරිබත් දන් දෙන්න අනිවාර්යෙන් ඔය පීඩා කරදර භාවය නැති කරගෙන ආර්ථික සමෘද්ධියක් ඇති කරගන්න එතුමියලට අවස්ථාව සලසා ගන්න පුළුවන් මේ ආයෙෂ එතකොට. හොඳයි. ඔබ ගොඩක් වෙලාවට මේ දන් දීම කියන කාරණේ තුලින් තමන්ට තියෙන අපලයක් වෙන්න පුළුවන් තමන්ට ඇතිවන ගැටලුවක් වෙන්න පුළුවන් මේ දේවල් මගහැර ගැනීමේ හැකියාව පිළිබඳව ගොඩක් අවස්ථාවලදී කතා කරනවා නේද? දන් දීම සම්බන්ධව. ඔව් විශේෂයෙන් මෙහෙමයි දැන් දන් දීමක් තුලින් අපි අදහස් කරනවා දරුස්ක සමහරලාට විශාල වූ මුදල් වැය කරගෙන කරන්න පුළුවන් කුසල් තියෙනවා. නමුත් අපිට සාපේක්ෂව අපගේ තියෙන ආර්ථික වටිනාකමත් එක්ක කරන්න පුළුවන් කුසල බවක් තියෙනවා. දැන් මම ඇතම් අවස්ථාවලදී පිරිසිදු කිරීමේ කාර්යයන් කරන්න යන හඳුන් කුරුපත්තු කරන වාජනයක් මම පිරිසිදු කරන්න කිව්වා. දැන් ඔබතුමා බලන්න ඔබතුමාත් විහාරස්ථාන වලට යන. ඒතර ආයේෂත් යනවා. අපි දැන් හඳුන් කුරු මිටිය පත්තු කරන් ඇවිල්ලා ওই හඳුන් කුරුපත්තු කරන වාජනයේ වටයක් විතර කරගෙන ඉඳ తీර තනක් ඔයලා. කොහෙට හරි මුල්ලකට කොහම හරි අත පුච්චගෙන හරි යන්තම් ගහගන්න. ඒතර මෙතන තියෙන ආයේෂ අවුල් ස්වභාවයක්. හැමතැනම හඳුන් කුරු ගහලා අලු වැටද මේක විශේෂයෙන් දැන් සෙනසුරාදා දවස්වල වැඩි පිරිසක් බෝධි පූජා සඳහා එනවා. ඉරිද උදෑසනක යන්නකො විහාරස්ථානයකට ගියාම මේක දකින්න පුළුවන් කොච්චර අවුල් ස්වභාවයක්ද තියෙන්නේ කියලා. ඉතින් අර තමන්ගේ මද්දකෙන් අර අලු කෝටු ටික සුද්ධ කරන අපේ මනසත් එහෙම අවුල් වූ ස්වභාවයන්වලදී මේ ධනුෂ්ක අපිට මේ මාර්ගය හරියට පේන්නේ නැහැ. ඉතින් හරියට අර අපේ වාහනයක තියෙන වින්ස්ක්‍රීන් එකේ දූවිලි පැල්ලම් තියෙන වගේ දෙයක් තමයි තියෙන්නේ. ඒතර මේ ටික ඔක්කොම පිරිසිදු කරලා ඒ අතට අරගෙන ඒ දිහා බලාගෙන මගේ ජීවිතෙත් යම්කිසි පටලැවිලි ස්වභාවයන් තියෙනවා මගේ මනස තුලත් තියෙනා වූ යම්කිසි අවුල් වියල් ස්වභාවයන් මෙසේ පහව යන්න කියලා ඒක කුණු දාන බකට් එකකට විසි කරලා අර තමන් අලුතෙන් අරන් ගිය සුදු වැලි සල්පයක් අතුරලා හඳුන් කුරා පත්තු කරොත් එහෙම ආයේෂා ඒක කොච්චර ලස්සනක් තියේද එතන. ඒතර ඒ වගේ අපේ මනස ඇවිල්ලා පේනවා ඒක. අනිවාර්යයෙන්. ඒක කරලා බලන්න ඒ තුල තමන්ට අත්විඳින්න පුළුවන් දේ හොඳින්ම දේ තමන්ට විසඳා ගන්න බැරි ගැටලුවක් වෙන ඕනම අවස්ථාවක මම කිව්වට ආයේෂා ඔය පුංචි ප්‍රතිකර්මය කරලා බලන්න. ඕකට මුදල් වැයීමක් වෙන්නෙත් නැහැ.
පැහැදි දන්නේ මම මේකෙන්ද නමුත් තමන්ට අද්දුටු ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඒතර දානයක් දීම තුලින් උනත් මේ ධනුෂ්ක අපි බලාපොරොත්තු වෙන මොන හරි අපගේ තියෙනා වූ බාධාවත් දැන් උදාහරණයක් ඇටියට අසනීපකින් ඉන්න කෙනෙකුට තව කෙනෙකුට බෙහෙත් ඖෂධ ටිකක් දන් දෙන්න පුළුවන්කම තියෙනවනේ. ඒක ඊටමත්ද දැන් උදාහරණයකට ගත්තොත් අඟහරුගේ අපලයක් කියලා ගත්තම එයා ලේ වලට තමයි අධිකෘතය දරන්නේ. ඒතර ඇක්සිඩන්ට් කරන්න ශල්‍ය කර්ම වලට ලක් කරන්න ලේ වැහෙන කැළලි සෑද තුවාල ඇති කරන්න අඟහරු හේතු වෙනවා. තොර එවැනි අවස්ථාවක ආයේෂ දැන් කරන්නද අපේ ඇඟෙන් ලේ එළියට දාන්නනේ මේ ආදන්නේ. ඉතින් ඔබතුමියට පුළුවන් නම් ලේ දන් දෙන්න දනට කියලා ලේ ටිකක් දන් දෙන්න. එතකොට අර අපලේ අපිට ගොඩාක් අවම කරගන්න පුළුවන්. ඉතින් ජ්‍යොතිර්විද්‍යාව කියන්නේ මේ යම්කිසි සත්‍යයක් එක්ක බද්ධ වෙලා පවතින දෙයක්. ඉතින් මේ තුල වාණිජකරණය වෙච්ච තේවල ගොඩාක් තියෙනවා. අපි ඉතින් මෙතනදී ඉරුණාලිකාව හරහා අපි කතා කරන්නේ ඕනම කෙනෙකුට තමන්ට සරලව තමන්ගේ ආර්ථික වටිනාකමකුත් එක්ක කරගන්න පුළුවන් දෙයක් පිළිබඳ. හොඳයි ශපිය, දැන් මේ ඊළඟ විරාමයෙන් අනතුරු සූදානම් වෙන්නේ මේ සතියට අදාළව ඔබේ ලග්න පලාපල පිළිබඳ කතණය සිදු කරන්නට. අපි කෙටි විරාමයකට ගිහින් නැවතත් ඔබ හමු වෙනවා. ලග්නාධිපති අඟහරු වෘෂභ රාශිගතව ගමන් කරද්දී ලග්නගතව රවි බුද්ධ යුරේනස් ගමන් කරන ලග්නෙන් 12 වෙනි සිකුරුත් එවැගේම ලග්නෙන් 5 වෙනි රාහුත් ලග්නෙන් 6 වෙනි බ්‍රහස්පති ගමන් කරලා තියෙනවා. විශේෂයෙන් කතාවේ බලෙන් ජයග්‍රහණ අච්චර ගන්න උන මේ සතියේ මේෂ ලග්නිමියන්ට ඉතාම අශුභයි. ඒතර ආයේෂෝ නීතිඥ වෘතියක් උපදේශන වෘතියක් කරන මේෂ ලග්නිමියන්ට තමන්ගේ අපේක්ෂිත ලාභ ඉලක්ක නැත්නම් අපේක්ෂිත ජයග්‍රහණ අච්චර ගන්න පුළුවන්. ඒ වගේම තමයි රාජ්‍යංශයේ රැකියා බලාපොරොත්තු වන මේෂ ලග්නිමියන්ගෙත් බලාපොරොත්තු සාර්ථක කර ගැනීම ඉඩ කඩ තියෙනවා. විශේෂයෙන්ම මේ සතිය තුළ මේෂ ලග්නිමියන් යුග ජීවිතාශ්‍රිතව තීන්දුව తీරන ගණිත ටිකක් බුද්ධියට ඉඩ දෙන එක වඩාත් වැදගත් වෙනවා. කලබලයට කඩිමුඩියට ගනු ලබන තීදු තීරණ තරම් හිතකර වට පිටාවක් නෙමේ තියෙන්නේ. සෙම් රෝග පීඩා බහුල කරන ආකාර තිබෙන නිසා අවේලාවේ ස්නානය කරන එක නම් මේ සතිය මේෂ ලග්නිමියන්ට හොඳ නැහැ. ඉතින් පුළුවන් කමක් තියෙනවා නම් තමන් අදහන කුමන හෝ සාසූරයෙකුට අඟහරු වාද සෙනසුරාදා දවස් දෙක තලතෙල් ලබතෙල් එකතු කරලා පහනක් දැල්වන්න අනිවාර්යයෙන්ම සාර්ථක සතියක් බවට පත්තර ගන්න පුළුවන්. වෘෂභ ලග්නයේ මේ සතියේ කොහොමද? ඔව් වෘෂභ ලග්නිමියන් ගැන ගත්තොත් ලග්නාධිපති සිකුරු උච්ච බලයෙන් යුතුව ගමන් කරන 11 වෙනි. ඒ වගේම ලග්නගතව අඟහරුත් ලග්නෙන් 12 වෙනි වූ වැයස්ථානගතව රවි බුද්ධ යුරේනස් ගමන් කරද්දී රාහු ලග්නෙන් 4 වෙනිත් බ්‍රහස්පති ලග්නෙන් 5 වෙනි වූ විද්‍යාස්ථානගතව ගමන් කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම කාර්ය බහුලත්වය ටිකක් බහුල කරන සතිය. බොහෝ විට යුතුයකම් වගකීම් ආයේෂ මේ සතිය ටිකක් ඉහළ මට්ටමින් පවතිනවා. ඒ විතරක් නෙමෙයි යෝගකාරක ග්‍රහය වුණත් සෙනසුරු යාගේ අටේ ගමන් කරන්නේ. ඒ නිසා ලග්න අෂ්ටම කියලා ඒ රාශි කපලයක් එදී තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මූල්‍ය ගනුදෙනු වලදී මේ ධනුෂ්ක මේ වෘෂභ ලග්නිමියන් කල්පනාකාරී වෙන්න ඕන පාඩු සිදුවීමේ ඉඩකඩ තියෙන නිසා. ඒතර වෘෂභ ලග්නිමියන්ට පුළුවන් නම් දවසේ ප්‍රථම රාජකාරිය ලෙස මෝරපිරිත ජයපිරිත එකපාරක් හරි කියලා දවසේ කටයුතු ආරම්භ කරන් අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. මිතුන ලග්නිමියන්ට මේ සතිය කොහොමද? ඔව් මිතුන ලග්නිමියන්ටත් මේ සතිය ඉතාම සුවිශේෂී වරප්‍රසාද ඉතිගරන දින සතියක්. මොකද තමන්ගේ ලග්නාධිපති බුධ රවිත් සහ යුරේනස් සංයෝග වෙල ගමන් කරන ලග්නෙන් 11 වෙනි ලැබීම් දෙන තැන බුධ ආදිත්‍ය කියලා යෝගයක් ගොඩනැගලා තිනේ. ඒ වගේම ඒගොල්ලන්ගේ යෝගකාරක ග්‍රහය වෙන්නේ සිකුරු. එකී සිකුරු ලග්නෙන් 10 වෙනව වූ රැකියා ස්ථානගතව ගමන් කරන මාළවී කියලා පංචමහා පුරුෂ යෝගයක් උදා කළා. ඉතින් කරන කියන කටයුතු වගේම අලුතින් කරන්න බලාපොරොත්තු වෙන කටයුතුත් අනිවාර්යම මිතුන ලග්නිමියන්ගේ සාර්ථක කරනවා. අවශ්‍ය වෙන්නේ අර පසුගිය දින කීපය තුළ තිබුණා වූ මානසිකත්වය පසෙක දාලා දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව මේ සතියට මුහුණ දෙන එක. එයාටත් ওই බෝවන රෝග පීඩාවල ව්‍යාප්තිය දක්නට පුළුවන්. විශේෂයෙන්ම උණ ප්‍රතිශාව වැනි රෝග පීඩා තමයි අහිතකරතා ගෙන දෙන්නේ. ගංගා ඇලදොල ආශ්‍රිත පීණී මොළදී කිමිදී මොළදී මිතුන ලග්නිමියන් පරිස්සම් වෙන්න ඕන. පුළුවන් කමක් තියෙනවා නම් ওই ශල්‍ය කර්මයට ලක් වෙච්ච කෙනෙකුට බෙහෙත් ද්‍රව්‍ය ස්වල්පයක් දන් දෙන්න අනිවාර්යයෙන්ම සාර්ථකත්වයේ අත්විඳීමේ ඉඩකඩ තියෙනවා. අපි ඊළඟ අවධානය යොමු කරන්නේ කටක ලග්නයේ මේ සතියේ පලාපල කොයි වගේ වේවිද කියන එක. ඔව් කටක ලග්නිමියන් ගැන බලද්දී විශේෂයෙන්ම මේ සතියේදී කටක ලග්නිමියන් ටිකක් කල්පනාකාරී විය යුතුයි. මොකද කටක ලග්නිමියන්ගේ යෝගකාරක බ්‍රහස්පති ලග්නයෙන් 3 වෙනිත් රාහු ලග්නයෙන් 2 වෙනිත් කේතු ලග්නෙන් 8 වෙනිත් ගමන් කරමින් උදා වෙනවා මේ සතියේ. විතරක් නෙමෙයි සෙනසුරුත් ගමන් කරන්නේ කටක ලග්නිමියන්ගේ ලග්නෙන් 6 වෙනි රෝගස්ථානගතව. ඒ නිසා විශේෂයෙන්ම කටක ලග්නිමියන්ගේ කටයුතු වලට තමන්ගේ සෞඛ්‍යය හරස් වෙන්න පුළුවන්. සමහරවිට පුංචි පුංචි අසනීප නොගෙන සිටීම ගණන් නොගෙන සිටීම ආයේෂා
විශාල අසනීපයන් බවට පත් කරන්න පුළුවන්. ඒ හින්දා සුළු අසනීප තත්වයකදී පවා ඉක්මා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වඩාත් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමේ සේවක සේවිකාදීන් සම්බන්ධව වගේම තමන්ගේ දුවා දරුවන් පිළිබඳ තීන්දුව తీරන ගණිත දෙපාරක් නෙමේ ඊට වඩා වැඩි වාර ගණනක් සිතා බලන්න කටකලක් හිමියන් අමතක කරන්න එපා. විදේශගත ගමනක් බිමනක් පිළිබඳ ආයෝජනයක් ගනුදෙනුවක් කරන්න ඉන්නෝ නම් තව මේ මම කියන්නේ මේ සතියේ ඒ සඳහා නම් යහපත් වෙන්නේ නැහැ. මූල්‍ය පාඩු සිද්ධ වෙන්න පුළුවන්. කටකලක් හිමියන්ට පුළුවන් නම් සෑම දිනකම උදෑසන ඔය ජලජ ජීවීන්ට ආහාර ස්වල්පයක් දන් දෙන්න අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵල මේ සතියේ නෙලා ගැනීම ඉඩකඩ පවතිනවා. සිංහ ලග්න හිමියන්ට කොහොමද කල දවස? ඔව් සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ රවි. ඒතර මේ රවි බුදයි යුරේනසුයි එකට සංයෝග වෙලා පවතින. ඒ විතර නෙමේ ලග්නගතව රාහුත් ලග්නෙන් හත්වැන්නේ කේතු ජමන් කරද්දී රවි බුද සංයෝග වෙලා පවතිනවා. ලග්නෙන් නමවැන්නෝ පුණ්‍යස්ථානගත. ඒක ඉතාමත් සුබයි. හැබැයි අමතක කළ යුතු නෑ තරමක කලබලකාරී ගති ලක්ෂණ සිංහ ලග්නියන්ගේ නිරූපණය වෙන. බොහෝ විට බලය රඳවා ගන්න බලය පවත්වා ගන්න යන කල යුතු නොකල යුතු හැමදේම කළ යන්න පුළුවන් සතියක් මේක. ඒ නිසා තමන් කරන කියන බලාපොරොත්තු වෙන කටයුතු බුද්ධියෙන් කිරල මැනලා කිරීම වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඉඩකඩම් යාන වාහන ආශ්‍රිතව නීති කරදර බාධා ලිපිලේඛන ආශ්‍රිත අර්බුදකාරී වටපිටාවන් ගුණගෙන්න පුළුවන්. ඒ පිළිබඳව ටිකක් සැලකිල්ලක් දැක්වීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ වගේම උෂ්ණාධික රෝග පීඩා මේ සතිය සිංහ ලග්නියන්ට අහිතකර බලපෑම් ගෙන දෙනවා. පුළුවන්කමක් තියෙනවා නම් තමන් අදහන කුමන හෝ සාස්වරයකට සෑම දිනකම තලතෙල් ලබතෙල් එකතු කරලා පහනක් දැල්වලා දවසේ කටයුතු ආරම්භ කරන් ඉතාමත් යහපත් සතියක් බවට පත් කරගන්න පුළුවන් දනසක. මේ සතිය කන්‍යා ලග්නියට කොහොමද ඉෂාන්ත මහත්තයා? කන්‍යා ලග්නියන් ගැන කතා කරද්දී කන්‍යා ලග්නියන්ගේ යෝගකාරක ග්‍රහය වෙන්නේ සිකුරු. ඉතින් සිකුරු තමයි ග්‍රහලෝවේ මනමාලි. එකී සිකුරු හත් වැන්නේ. සිකුරු හතේ උච්චවෙල ගමන් කරනවා මාළවී කියලා පංචමහා පුරුෂෝගයක් උදා කරලා. හැබැයි කන්‍යා ලග්නියන්ගේ ලග්නාධිපති වෙන්නේ ආයේ බුද. එකී බුද රවිත් එක්ක සංයෝග කරලා ලග්නෙන් අටවැන්නෝ බාධක ස්ථානගතව ගමන් කරනවා. අනුවන කම් බව දැන දැනත් අනුවන කම් කරන සතියක් ලෙසින් මේ සතිය හඳුන්වන්න පුළුවන්. ඒ නිසා බුද්ධිමත් බව පෙරදරි කරගෙන කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ගින්දර ආශ්‍රිත විපත් බහුල කිරීමේ ඉඩකඩ තියෙන නිසා දනුෂ්ක කන්‍යා ලග්නේ උපන් අය යන්ත්‍ර සූත්‍ර ආශ්‍රිතව කටයුතු කරනව නම් ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරොත් ඉතාමත් වැදගත් වෙනවා. මේ වගේ අයටත් පුළුවන් මං කියන්නේ බදාදා දවසක සාමණේර භික්ෂුවකට පොතක් පතක් දන් දෙන්න අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. ලග්න 6කට අපි කිව්වා මේ සතිය කොහොමද කියලා. තවත් ලග්න 6කට අපි මේ සතිය කොහොමද කියලා කියන්නට ඕනේ. හැබැයි ඊට කලින් පුංචි විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ. බ්‍රැන්ඩිය සිටින්න ඉසිවිර නිමිත්ත සමගින්. දනුෂ්ක ලග්නය මේ සතිය ආරම්භ වෙන්නේ ලග්නාධිපති බලවත් වෙලා ලග්නෙන් 6 වෙනි ගමන් කරනවා. රවි බුද යුරේනස් ලග්නෙන් 7 වෙනි පවතිනවා. රාහු ලග්නෙන් 11 වෙනි ගමන් කරනවා. විශේෂයෙන් තුලා ලග්න හිමියන්ට ඔන්න පදිංචීන් වෙනස් කරන්න රැකී රක්ෂා ආදී වෙනස් වීම වලට බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. විදේශගත වීම පිළිබඳ බලාපොරොත්තු වෙන පසු වෙන තුලා ලග්න හිමියන්ට මේ උදාවෙච්ච සතිය අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීම ඉඩකඩ පවතිනවා. ඒ වගේම දුරබැහැර අයගේ උදව් උපකාරත් නොඅඩුව ලැබෙන සතියක් නිසාවෙන් එයාගේ ආර්ථික වගේම මං හිතන්නේ මානසික ස්ථාවරත්වයත් යහපත් අන්දමකට පවත්වාගෙන යන්න පුළුවන්. බොහෝ විට සිකුරුගේ මහදශා අතුරු දශා ගත කරන උදවිය ඉන්නවනම් තුලා ලග්න හිමියන්ගේ විවාහදී කටයුතු ප්‍රමාද වෙච්ච සාර්ථක මංගල සීනු හඬවන සතියක් ලෙසිනුත් මේ සතිය හැඳින්වීමේ ඉඩකඩ දෙනින් තුලා ලග්න හිමියන්ට පුළුවන් නම් සෑම දිනකම උදෑසන කරඳ වෘක්ෂයකට වතුර ටිකක් දාලා මේ සතිය වැඩ කරන් සාර්ථක ප්‍රතිඵල තමයි නෙලා ගන්න පුළුවන් වෙන්නේ. උච්චික ලග්න හිමියන්ට කොහොමද මේ? ඔව් උච්චික ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ අඟහරු එකී අඟහරු ලග්නෙන් 6 වෙනි ගමන් කරද්දී බලවත් වූ සිකුරු ලග්නෙන් 5 වෙනි විද්‍යාස්ථානගතව ගමන් කරනවා. විශේෂයෙන්ම උච්චික ලග්න හිමියන්ගේ සෙනසුරු ලග්නෙන් 2 වෙනි ධනස්ථානගතව ගමන් කිරීම සොරසතුරු කරදර බාධා සිද්ධ වෙන්න පුළුවන් ආයේෂා. තමා සන්තකේ වටිනා කියන දේවල් පිළිබඳව වැඩියට පරිස්සම් කරගන්න අනිවාර්යයෙන් මේ සති තුල බලා ගන්න ඕනේ. ඒ නිසා ඔන්න ඉතින් ඔය ආභරණ ආදී ඇඳ පැළඳගෙන ගමන් බිමන් වලදී ඒවයි සුරක්ෂිතභාවය පිළිබඳවත් වැඩි සැලකිල්ලක් දක්වන ඕනේ. ඒ වගේම gedara dora වුණත් තමන් අලංකාරයට තියලා තියෙන වටිනා කියන දේවල් පිරිසිදු කරන්න යද්දී පරිශීලනය කරන්න ටික පරිස්සම් වෙන්න ඕන. කැඩී බිඳී යම් මූල්‍ය පාඩු සිදුවීමේ ඉඩකඩ තියෙන නිසා සෙනසුරුගේ ලග්නේ ඒ රාෂ්ට්‍රක තත්ත්වයේ අවසාන කාලයත් පසු කරන බව අමතක කළ යුතු නැහැ. වම් අතට වම් පාදයට තමයි අහිතකරතා ගෙන දෙන්නේ. ඒ පිළිබඳව ටිකක් හිතලා බලලා කටයුතු කරද්දී සෑම දවසකම උදෑසන මෝරපිරිත ජයපිරිත එකපාරක් හරි කියලා මෝරපිරිත ජයපිරිත එකවරක් හරි ශ්‍රවණය කළා මේ සතිය කටයුතු ආරම්භ කරොත් අනිවාර්යෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. ධනු ලග්නයේ මේ සතිය කොහොමද? ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ බ්‍රහස්පති. එකී බ්‍රහස්පති
ලක්නෙන් 10 වැන්නෝ කර්මස්ථානගතව ගමන් කරන. ඒ වගේම සිකුරු ලක්නෙන් 4 වැන්නේ බලවත් වෙන පංච මහා පුරුෂෝගයක් වන මාළවී කියලා යෝගයක් ගොඩනගලා තියදී රවි බුද සංයෝග වල පවතින ආයේශ ලක්නෙන් 5 වැන්නේ. ඒ නිසා බුද ආදිත්‍ය යෝගයක් උභේචාරී යෝගයකට අමතරව ධර්ම කර්මාධිපති නැමැති මහා බලගතු රාජයෝගිකුත් ඔන්න ධනු ලක්නෙ හිමියන්ට පවතිනවා. ලැබීම් සඳහා ඊටමත් යහපත් වෙන මූල්‍ය ශක්තිය වර්ධනය කරගන්න තැම්පත් ධනය වර්ධනය කරගන්න ඉතාමත් සුබයි. හැබැයි ආයේශා මේ ධනු ලක්නෙ හිමියන්ට සෙනසුරුගේ ලක්නේ රාෂ්ටක තත්වයේ අති ප්‍රබලතම කාලයේ පසු කරන බව පසක් කරමින් තමයි සෙනසුරු ලක්නගතව ගමන් කරන්නේ. ඒ නිසා අනතුරු විපත් ආදී ලක්වීමේ ඉඩ කල තියෙනවා. ඔය යාන වාහන වල ගමනේදී බිමනේදී ධනු ලක්නෙ හිමියන් ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. ධනු ලක්නෙ හිමියන්ට පුළුවන්කමක් තියෙනවා සෙනසුරු අද දවසක උදෑසන 6:50ට ප්‍රථම නිවසේ බස්නාහිර දිශාවේ කපුටන් රෙලඟි තෙල් මිශ්‍ර කිරිබස් ස්වල්පයක් දන් දෙන්න අනිවාර්යයෙන් මේ සතියේ තියෙන බාධක පහසුවෙන් මගහරවා ගන්න පුළුවන්. මකර ලග්නෙ හිමියන්ගේ ලග්නාධිපති සෙනසුරු ලග්නෙන් 12 වැන්න වූ ඈස්ථානගතව ගමන් කරද්දී මකර ලග්නෙ හිමියන්ට රවි බුද ගමන් කරන්න ලග්නෙන් 4 වැන්න. ඒ වගේම තමයි යෝගකාරක සිකුරු ලග්නෙන් 3 වැන්න වූ වික්‍රමස්ථානගතව ගමන් කරනවා. ටිකක් කතා බහේ ආවේගශීලී ගති ලක්ෂණ මේ සතිය තුල නිර්මාණය වෙලා තියෙනවා. ආවේගශීලී සිතුම් පැතුම් ආවේගශීලී කතා බහ ආවේගශීලී ක්‍රියාකලාප අන් අයගේ සිත් නොගැනීම් හිතවතුන් දුරස් වීම නිහඬ සතුරු කරදර බාධා ආදීන ලක්වීමේ ඉඩකඩ තියෙනවා. ඉවසීම උපේක්ෂා සහගත බව ගොඩාක් ප්‍රගුණ කරගන්න ඕන. මකර ලග්න හිමියන්ට තේරාෂ්ට කපලයක් ක්‍රියාත්මක වෙන නිසාවෙන් සෙනසුරු අද දවසක රතු කැකුළු බතක් කෙළවළු වෑංජන සහිතව අතපය වාර නැති ආචකාදින්ට දෙන්න පුළුවන් නම් ඉතාමත් සාර්ථක සතිය බවට පත්කර ගන්න පුළුවන්. කුඹ ලග්න හිමියන් දිහා දකිද්දි කුඹ ලග්න හිමියන්ගේ ලග්නාධිපති ගමන් කරන ලග්නෙන් 11 වැන්න වූ සියලුම ලැබීම් පෙන්නුම් කරනු ලබන අයස්ථානගතව යෝගකාරක සිකුරු ගමන් කරන ලග්නෙන් 2 වැන්න වූ ධනය නියෝජනය කරන තැන ඊට අමතරව රාජ්‍යකාරක රවි බුද ගමන් කරන ලග්නෙන් 3 වැන්නේ ලග්නගතව කේතුත් ලග්නෙන් 7 වැන්නේ රාහුත් ගමන් කරද්දී පවුලේ සමගියට සහජීවනයට තර්මක හිතකරකාරී වටපිටාවක් නෙමෙයි ගෙන දෙන්නේ. ඒ නිසා හවුලේ කරන කටයුතු අසල්වාසී ඥාතීන් සමග කරන ලබන කටයුතු වලදී ඉතාමත් චල්පනාකාරී විය යුතුයි ඔවුන් සමග තිබෙන්නා වූ හොඳ හිත පළුදු වෙන නිසාවෙන්. ඒ හින්දා පුළුවන්කමක් තියෙනවා නම් කුඹ ලග්නේ උපන් අයට කතරගම කිරිවේර වහන්සේට යම්කිසි පූජාවක් වෙන්න අනිවාර්යයෙන්ම තමන්ට සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. ඒ වගේම විදේශගත හිතමිත්‍රාදීන්ගේ උදව් උපකාර ලබන්නත් මේ සතිය ඉතාමත් යහපත් වෙනවා. කුඹ ලග්නේ උපන් අයට පුළුවන්කමක් තියෙනවා නම් සෑම දිනකම පක්ෂීන්ට දාහන ස්වල්පයක් දන් දීලා දවසේ කටයුතු ආරම්භ කරන්න ඉතාමත් සාර්ථකයි. අවසාන ලග්නය මීන ලග්න හිමියන්ට කොහොමද මේ සතිය? අවසාන රාශිය මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති බ්‍රහස්පති ලග්නෙන් 7 වැන්නේ ගමන් කරද්දී ලග්නගතව ග්‍රහලෝවේ මනමාලි වන සිකුරු බලවත් වෙලා මාළවී කියලා පංච මහා පුරුෂයෝගිකින් පසු වෙනවා. ලග්නෙන් 2 වැන්නේ ධනස්ථානගතව රවි බුද සංයෝග වෙලා පවතිනවා. ඉතින් මීන ලග්න හිමියන් මේ සතිය ටිකක් වෙනදට වඩා බාහිර අලංකාරය කෙරෙහි තමයි වැඩිපුර නැඹුරුතාවයන් ගෙන දෙන්නේ. හැඩට වැඩට අඳින්න පළඳින ගොඩාක් උත්සාහවන්ත වෙන ඒ වගේම තමයි ආගිය තැන කැපී පෙනීමේ ගති ලක්ෂණත් තියෙනවා. පිරිවර සම්පත්තීන් ලබන්න වගේම නිලතල නම්බුනාම ලබන්නත් මීන ලග්න හිමියන්ට ඉතාමත් සුබයි. හැබැයි අමතක කළ යුතු නැහැ මීන ලග්න හිමියන්ගේ ආහාර දිරවීමේ දුර්වලතා උදරාශ්‍රිත උෂ්ණාධික රෝග පීඩා තමයි ගෙන දෙන නිසා නිසි වේලාවට වගේම පාලනයෙන් හිතුව ආහාර පාන ගැනීම වැදගත් වෙනවා. මීන ලග්න හිමියන්ටත් පුළුවන්කම තියෙනවා නම් ජයපිරිතයි අටවිසි පිරිතයි සෑම දිනක උදෑසන වරක්කෝ සජ්ජායනා කරලා වරක්කෝ ශ්‍රවණය කරලා කටයුතු ආරම්භන්න අනිවාර්යයෙන්ම සාර්ථක සතියක් අයිසෝ. හොඳයි මේ මම හිතන්නේ දැන් මේ සතියේ ලග්න පලාපල අපි මේ ආකාරයෙන් දැනගත්තා. ඒක ඉතාම පුංචි වෙලාවක් අපිට වෙලාවක් අපිට ඉතිරලා තියෙනවා. ඔව් අපිට කියන්නකෝ දැන් අපල දුරු කරගන්න අපි බෝධි පූජා තියනවා නේකොත් සෙත් සාන්තින් අපි ලබා ගන්නවා. ඒ වගේම තමයි නිතරම කියවෙන දෙයක් තමයි මේ සුරතල් සතුන්ට එහෙම නැත්නම් මසුන්ට විශේෂයෙන්ම ජලජ ජීවීන්ට මේ කැම දාන්න කියලා. ඒකෙන් කොහොමද අපි අපල උපද්‍ර සමනය කරන්නේ? මෙහෙමයි ආයේෂ දැන් සාමාන්‍යයෙන් ගොඩක් දුරට ඔය තිරිසන් සත්සෙන් කියලා කියන්නේ අපිට අපිට නම් දැන් ආයේෂ යම් කිසි දෙයක් ඔබතුමාට පවුලේ කෙනෙක්ගේ එහෙම නැත්නම් ධනුෂ්කගේ මගෙන් අපිට කතා බහ කළ ඉල්ල ගන්න පුළුවන්. ඒ ඇයට තියෙන අවශ්‍යතාවයන් තියෙන දේ ඉල්ල ගන්න කියන්නත් බෑ. දැන් සාමාන්‍යයෙන් අපි සුරතල ඇති කරන පූසෙකුට බල්ලෙකුට නම් කෑ ගහලා යම්කිසි ක්‍රියාදාමයකින් පෙන්වන්න පුළුවන්. නමුත් ජලයේ ජීවත් වෙන සත්වයකට අපිට එවැනි සංඥාවක් දීමේ හැකියාව නැහැ. කියන්නේ එවැනි කෙනෙකුට විශේෂයෙන්ම අපිට මේ සඳුගෙන් යෙදෙන්න පුළුවන් අපල. ඒ වගේම අපේ මේ ශරීර අභ්‍යන්තරයෙන් යෙදෙන්න පුළුවන් රෝග පීඩා නිවාරණය කරගන්න ඉතාමත් වැදගත් පුණ්‍ය කර්මයක් තමයි එවැනි ජලජ ජීවීන්ට ආහාර දන් දෙන්න පුළුවන්. මොකද ඒ අය ඒ තුලින් කුස පුරව ගන්නවා කියන්නේ අපට ලැබෙන්නා වූ ශක්තිය ඉතාමත් ඉහළයි. දැන් සුරතල් සතාට ජලය තුළ කිමිදලා ඉන්න පුළුවන් වුණාට අපිට එසේ සිටීමේ හැකියාව නැහැ. විශේෂයෙන්ම පෙනහැලි ආශ්‍රිත ආබාධ තියෙන අයට ජලජ ජීවීන්ට ආහාර දෙනවා නම් ඒ තරම් ලොකු කුසලක් තවත් නැහැ ආයෙසා. දැන් ගෙදරක් ඇතුලේ මාළු ටැංකියක් තියෙන එක ගොඩක් අය කියන හරි සුබ දෙයක් කියලා.
ඕද ඒක සුබයි කියන දේ තුළ විවිධා පැති කීපයක් තියෙන දැ මේකෙදී සාමානයෙන් අපි ඉතාමත් වැදගත් දිශාවක හොඳ දිශාවක මේ දේ තබා ගැනීම. ඒ වගේම කෙනෙකට නිවසකට ඇතුල් වෙද්දී අලංකාරය පිණිස තබා ගැනීම තමත් වැදගත්. හැබැයි අයේෂයේ අලංකාරවත් බව හැමදාම තබා ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. අපි දැන් උදාහරණයට ඊසාන දිශාවේ මාළු ටැංකිය තියලා මේක සති අධ්‍යයම් මේකට සාතු කළ ඊට පස්සේ මේ පැත්තවත් බලන්න නැතු හිටියොත් මේක පල් වෙලා දුර්ගන්ධය ආවම ඒක තමයි මම මේ කියන්න ගත්තේ. සුබ වගේම ඊට වඩා දහස් ගුණයක අසුබ ප්‍රතිඵල අත් වෙන්න පුළුවන් මාළු ටැංකිය පල් වෙලා දුර්ගන්ධය හැමීම සහ අවට පෙදපාසි බැඳිලා අපිට S2කට පේන්නේ නැති තැනක තිබ්බොත් ඒකෙන් ජනිත වන අහිතකර කිරණ වාස්තු විද්‍යානුකූලව වේවා එහෙම නැත්නම් සෞඛ්‍යමය පැත්තෙන් හෝ වේවා ඉතාමත් අහිතකර වෙන්න පුළුවන් නිසා මත්ස්‍යයන් අධිකරණවා නම් එහි පිරිසිදු භාවය පිළිබඳ සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒක මොකද ඒ ගෙදරට වාස්තු විද්‍යානුකූලව වගේම නිවසියන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් වලට අද බල බලපෑම් ගෙන දෙනවා. හොඳයි අදත් මේ ස්තුතිය ඔබ අපහසවගෙන එකතුනාට නිශාන්ත පෙරේරා මහතාට අයිබෝන් කියලා සම්බන්ධනවා. මේ ආයිෂා ඉතින් අපි ඉන්දනි උදෑසනින් මේ ආකාරයෙන් සමුගෙන යනවා. හැබැයි දැන් ගෙදර උදවිය ගොඩක් කුංචු දියත් තාම ගෙවල් වල ඉන්නේ. ඉතින් චිත්‍රපටයක් ඔබට රන්දිය දහර චිත්‍රපටය අද මේ වැඩසටහන අනතුරු නැරඹීමේ හැකියාව තියෙනවා. හිරු ටීවී සමගින් නිරන්තරයෙන් රැඳී ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරා. අයිබෝන්. අයිබෝන්.